තිරුවන් සරණයි පින්වත්නි, ඔය ඇත්තු අතර බොහෝ දෙනා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි, ඇයි මේ හාමුදුරු මරාගන්නේ? අටපිරිකරවලට ගෝල හාමුදුරුව ලොකු හාමුදුරුවන්ව ඝාතනය කරලා, ඒව ඒ විතරක් නෙමෙයි, ස්වාමීන් වහන්සේගේ ඩිපෙන්ඩර් එකට කාර් එකට දීපලවලට පොඩි හාමුදුරුවෝ පෙම්වතියගේ වචන අහලා පෙම්වතියගේ මෙහෙවීමේ ලොකු හාමුදුරුව ඝාතනය කරලා, ඇයි මේ ස්වාමින්වහන්සේලා මරාගන්න තැන්ට ඇවිත් තියෙන නඩුහබ කියනවා? ශාසනය මේ තරම් පිරිහිලාද? මේ බොහෝ දෙනා අපෙන් අහන ප්‍රශ්නයක්. පින්වත්නි, මුලින්ම ඔය ඇත්තන්ට කියන්න ඕනේ, මෙහෙම ගැටලුවක් ආවහම කොයි වෙලාවකවත් ඒවා වහන්න යන්න එපා. කොයි වෙලාවකවත් ඒවා සමාජගත වෙන්න දෙන්න නැතුව වෙනත් දෙයකින් වහලා දාන්න නම් උත්සාහ කරන්න එපා. ඒවා සමාජගත වෙන්න හරින්න. ඒවට උත්තරේ හොයන්න ඕන ක්‍රමයට සමාජයේ පුරුදු කරගන්න. අපිට ඕනෑම ගැටලුවක් මතුවුනහම ඒකට උත්තර හොයාගන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ධර්ම විනය තුලේ ඔක්කොම තියෙනවා. අපි උත්සාහවන්ත වෙන්න ඕන ඒ විදිහට මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. දැන් පහුගිය දවස්වල එක තරුණ හාමුදුර නමක් තේල්පාරක තරුණියක් එක්ක හිටියානේ. ඒක සමාජගත වෙනකොට බොහෝ දෙනා ඒක වහලා දැම්මා, ඒ සහෝදරියයි කියලා. ඒ වුණාට ඇත්තම සිද්ධිය විදිහට ඒ සිදුවුණු සිද්ධිය හරියට සමාජගත කරගෙන ඒකට ධර්ම විනයානුකූලව විසඳුම් පෙන්වලා දීලා මෙහෙමයි ඒවට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අතීතයේ ඇතුණු ගැටළු වලට භාග්‍යවතුන් වහන්සේ ක්‍රියා කරලා තියෙන ආකාරයටම ඒ තියෙන ධර්ම විනය ඔස්සේම වර්තමානයේ විසඳුම් ලබා ගත්තා නම් ශාසනය මේ වගේ ගැටළු වලදී ඉතාම ශක්තිමත් වෙනවා. මොකද සිවුවනක් පිළිසෙම් පුරුදු වෙනවා ධර්ම විනය ඔස්සේ ප්‍රශ්න දිහා බලන්න, ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න. මෙතන තියෙන ලොකුම ගැටලුව ධර්ම විනය දන්නේ නැතිකම. දන්නේ නැතිකම නිසා ඇතිවන ගැටලුව වලදී ඒක වහලා දාලා වෙනත් ක්‍රමයකට සමාජයේ නොමග යවන්න නැතුව දන්නේ නැති අය දැනුවත් කරලා ධර්ම විනයේ ඔස්සේ පිළිතුරු ලබා ගන්න ඕනේ. ඒවට ඒ විදිහටම පිළිතුරු හොයන සමාජය පුරුදු කරන්න ඕන. පින්වත්නි, නීතිය දන්නේ නැහැ කියලා වැරද්දක් කළොත් බේරෙන්න හම්බ වෙන්නේ නැහැනේ. නීතිය දන්නේ නැහැ කියන්නේ වරදින් ගැලවෙන්න පුළුවන් හේතුවක් නෙමෙයි. ධර්ම විනය දන්නේ නැහැ කියලා කියන්නේ ඒකේ වෙන දෙයක් සමාජගත කරලා ඒකෙන් ඒක වහන්න හදලා බේරෙන්න පුළුවන් කියලා හිතනවනේ, ඒක වැරදි එකක්. මේ වගේ වෙලාවන් වලදී ඔබ මෙහෙම කටයුතු කරන්න. ස්වාමින් වහන්සේලා ඒ වගේ අටපිරිකර හෝ දීපල වලට ගැටලුවක් ඇති කර ගත්තා නම්, මනුස්ස ඝාතනයක් වුණා නම්, ගිහි අය අතරේ තමන්ම බිහි කරපු දරුවා ලොකු වෙලා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා, නැත්නම් බිරිඳගේ කීමට නැත්නම් ස්වාමියාගේ කීමට නොමග ගිහිල්ලා, නැත්නම් අනියන් සම්බන්ධකම් ගොඩනගාගෙන දීපල වෙනුවෙන් මව්පියෝ ඝාතනය කළා නම්, මව්පියන්ට වද හිංසා දුන්නා නම්, විසු මිහිණින් වහන්සේලා උපාසක උපාසිකාවන් කවුරු අතරේ මොන ප්‍රශ්නයක් වුණත් ඔය ඇත්තු ඒ ප්‍රශ්නයට හේතුව හොයාගෙන යන්න. හේතුව හොයන් යද්දි හම්බ වෙනවා ඒ උදවිය, ඒ අපරාධ කරපු උදවිය අකුසල් පිරුණු චිත්තසන්තති තියෙන අය කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍යය කියලා කියන්නේ පින්වතුනි පංචපාදානස්කන්ධේ. ඒක හටගන්නේ හේතුන්ගෙන්. ඒ හේතුන්ගෙන් හටගන්න පංචපාදානස්කන්ධේ මෙන්න මෙහිමයි මේ විදිහට පවතින්නේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයා මේවා, ඒවට තියෙන ආයු කාලය මේවා, ඒවා හටගන්නේ මේ හේතුන්ගෙන්. පිර සංසාරෙත් මේ විදිහට තණ්හා උපාදානයන් බහුල උදවි අවිද්‍යාදීන් පිරුණු උදවිය, දැන් මේ විදිහට ආසය අනුසය ඕග යෝග නීවරණ සංයෝජනාදී ධර්මහිඳ කටයුතු කරන්න පුළුවන්. මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඕනෑම අකුසල් බහුල කෙනෙක්ගේ අකුසල් දුර්වල කරන්න මෙන්න
මේ විදිහට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍ර සීවණී මෙතන ප්‍රධාන සාධකයක් පාප මිත්‍ර සීවණී මෙතන ප්‍රධාන සාධකයක් කුසල පැත්තට හරි අකුසල පැත්තට හරි හේතු වෙන්නේ මේ වගේ ප්‍රධාන කරුණු කියලා පින්වත්නි ඒ කෙලෙස් ධර්ම සහ ඇසුර සහ තමන්ගේ ආයතන වලින් ගන්න අරමුණුත් එක්ක චිත්තසන්තති කුසල අකුසල පැත්තට බලවන විදි ඔන්න ඕවයි කියලා තියෙන ඕන එතකොට ලෝකයා නොමග යන්නේ මෙච්චර පවුකම් කරගන්නේ දැන් ඒක ගෝල හිමි නමක් අටපිරිකර වෙනුවෙන් සාමින්වහන්ස ගුරුහාමුදුරුව ඝාතනය කරලා ඒක ගෝල හිමි නමක් පින්වතියගේ බස්සාලා මේ සාමින්වහන්සේ ලොකුහාමුදුරුව ඝාතනය කරලා ඉතින් ඒ ඝාතන සිද්ධියත් එක්ක ලංකාවේ ලෝකේ පුරා ඉන්න මේ බිස්සුන් වහන්සේලා උපාසක උපාසිකාවන් හුඟක් පවුකම් කරගන්නවා අපරාධ කරගත්තේ වෙන කෙනෙක් නමුත් තව තවත් පිදිස ධර්ම විනයට තහංචි දාන්න හදනවා ස්වාමින් වහන්සේලා පැවිදි කරන වයස් සීමා තීරණය කරන්න හදනවා පුංචි ළමයි මහාන කරන්න එපා කියනවා ඒ වගේම নানা අපකාර විදියට ධර්ම විනයට තහංචි දාන්න උත්සාහ කරනවා පින්වත්නි බොහෝ දෙනා පවකම් කරන්න හදනවා ඔය ඇත්තෝ පැවිදි කරන වයස් සීමා තීරණය කරන්න පුළුවන් අය නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඒක තීරණය කළ අවසන් බුද්ධත්වයෙන් වසරකුත් දින කීපයක් යනකොට අපේ රාහුල කුමාරයාගේ පැවිදි කිරීම සිද්ධ වුණා. අවුරුදු 7 රාහුල කුමාරයා පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ පුංචිම දරුවාත් පැවිදි කළා. ඒ වගේම වයසකම කෙනාත් පැවිදි කළා. මැදි වයස කෙනාත් පැවිදි කළා. පැවිදි කරන්නට බුදුරජාණන් වහන්සේ කවුදෙක් එළවන්න පුළුවන් මට්ටමේ හැකියාව තියෙනවා නම් ප්‍රමාණවත් කියලාත් දේශනා කරන්න යෙත්නා. ඒ නිසා ඔය ඇත්තෝ මෙවැනි ගැටලුවක් එනකොට කළ යුත්තේ පින්වත්නි ධර්ම විනය ඔස්සේ බලන්න. ඒ බිසුන් වහන්සේලා දෙනම එකෙන් සාමණේර හාමුදුරුව දෙනම නොමග ගිය හේතුව බලන්න. අටපිරිකර මුදල් සම්බන්ධ ගැටලුවත් ඒ පින්වතිය සම්බන්ධව ඒ සිද්ධ වුණු ඒ ගැටලුවත් දෙකේම හේතුව ඒ අයගේ ඇසුර කියන එක තේරුම් ගන්න. නරකයගේ ඇසුර. නරකයගේ ඇසුරත් එක්ක ඕනෑම යහපත් භූමියක ඉන්න කෙනෙක් වුණත් නරක් වෙන්න පුළුවන්. නොමග යන්න පුළුවන්. එතකොට ඕනෑම සත්පුරුෂ භූමියක ඉන්න කෙනෙක් නොමග යවන්න පුළුවන්. ඒකට බලපාන නරකයගේ ඇසුර අසත්පුරුෂයන්ගේ ඇසුර ඒ වගේම ඒ අය ධර්ම විනය දන්නේ නැතිකම තමන්ව දමනය කරන්න ශක්තිය නැතිකම මෙතන පින්වත්නි තියෙන ගැටලුව වෙන මොකක්වත් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් ත්‍රිපිටක බුද්ධ වචනේ අටුවා ටීකා ඔස්සේම ඒ පරිවාර ගන්ත ඔස්සේම ඉගෙන කියා ගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න ඇතිකම ඒ ක්‍රමවේදයක් පන්සල්වල තියෙන්න ඕන ගෙවල්වල තියෙන්න ඕන විහෙර විහාරස්ථානවල විතරක් නෙමෙයි බෞද්ධ උපාසක උපාසිකාවන් ජීවත් වෙන ගෙවල්වලත් ඒ ක්‍රමවේදයේ තියෙන්න ඕන ඒ අධ්‍යාපන ක්‍රමයේ අවශ්‍යයි ඒක උපාධියක් මුල් කරගත් ගමනක් නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසාම යන ගමනක් මේ වගේ ගැටලු ඔබ ඉදිරියට එනකොට ඔබ ඒ ගැටලු වලට පැනලා නැතුව ඒවාට මුහුණ දෙමින් පින්වත්නි ධර්ම විනයානුකූලවම පිළිතුරු ලබා දෙන්නත් ලබා ගන්නත් උත්සාහවන්ත වෙන්න ඕනේ අතීතයේත් ඌ වගේ ගැටලු වුණා මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගෝල දෙනමගෙන් එක ගෝලයෙක් අර මුළු මහත් මේ විහාරයේම ගිනි තියල පැනලා ගියා ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ එහෙම සිද්ධියක් සාසනය වුණානේ ඒක කැලලක් කියලා ඒක වැහුවේ නැහැනේ අදටත් ඒ පිළිබඳව දහම් කවුණුත් එක සමාජගත වේ කවුණ තියෙනවා මොකද එදා වුණු සිද්ධිය අදත් වෙනවා ඉතිහාසයේ නැවත නැවත ලියවෙනවා ඒ නිසා ඉතිහාසයේ ඌට වඩා තව බොහෝ දේවල් වෙලා තියෙනවා ඒවා සමාජගත කරගෙන ධර්ම විනය ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගත්තා වගේ වර්තමානයේදීත් ඕ වගේ ගැටලුවක් වුණාම ඒව හංගන්න උත්සාහ කරන්න එපා ඒවට බය වෙන්නත් එපා ඒව ඉස්සරහා පැනලා යන්නත් එපා පැනලා යන්න අපිට දුර්වල නැහැ අපිට ඒවට මුහුණ දෙන්න පුළුවන් ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් තරම් ඉතා ප්‍රබල ලෝකයේ අති විශිෂ්ටතම ලෝකයේ සිදුවන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ ඒ විදිහටම පෙන්වලා දෙන උතුම් ශ්‍රේෂ්ඨ බුදුදහම අපි තුල තියෙන නිසා අපි ළඟ තියෙන නිසා ඒ නිසා කළ යුත්තේ මේ වගේ වෙලාවන් වලදී හැමෝම හොයන්න ධර්ම විනය ඔස්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු ඒ ධර්ම විනය ඔස්සේ ලබාගත් ඒ පිළිතුරු සමාජගත කරන්න ඒ හාමුදුරුවෝ මේ ගුරු සාමින් වහන්සේලා ඝාතනය කරලා අර විදිහට අපාගත වෙලා බොහෝ දුක් කරදර පීඩා සංසාර උරුම කරගන්නකොට ඒ ඇසුරු වලට බලපාපු නරක ආසයන් සහ ඒ අයගේ ලෝභයේ තරමත් අවිද්‍යාවේ තරමත් තේරුම් අරගෙන එවැනි අපරාධ නොවෙන්නත් ඒ වගේම අනාගතයේදී මගපල්ලා
ලාභීන් ලෝකී පහළවන විදිහටත් ශාසනය හොඳටම බබලන විදිහටත් ඔය ඇත්තෝ මේ කවුරු හරියට සමාජගත කරගන්න මෙවැනි ප්‍රශ්න ඉදිරියේ පැනලා යන්නවත් හංගන්නවත් උත්සාහ කරන්න එපා ධර්ම විනය තුල අපූර්වට උත්තර තියෙනවා තිරුවන් සරණයි